හලෝ හලෝ යාළුවනි, ඔන්න ආධාරං ආවා. ටැංකිය දිරලා හිලකින් පෙට්‍රල් යනවා. ඉල වහන විදිය තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉල වහන්න මහට දෙයක් නැහැ. ගැරේජ් ගානේ දුවන්න ඕනේ නැහැ. ටැංකිය ගලවන්න ඕනේ නැහැ. පාස්සන්න දුවන්න ඕනේ නැහැ. කිසිම දෙයක් නැහැ. විනාඩි 5න් පෙට්‍රල් ගහගෙන ආයෙ ඔයාලා ගමන වලට යන්න පුළුවන්. අපි හිතන්නේ දිදී වෙලාවට පෙට්‍රල් ටැංකිය හිල් වෙන්නේ. පෙට්‍රල් ටැංකිය හිල් නොවි දුවන විදිහත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ බලන්න. එතකොට මෙහෙම හිල් නොවි ඔයාලට කාලයක් දුවන්නත් පුළුවන්. දැන් මේ හිල් වෙච්ච එක වහ ගන්න විදිය තමයි මම ටග් ගාලා ඔයගලන්ට අරන් ආවේ. වහ ගන්න ඕන වෙන්නේ මහයට දෙයක් නැහැ. රුපියල් 500ක්, රුපියල් 300ක්, රුපියල් 600ක් වගේ ඒ ගණන් වලට තියෙන මේ මැජික් ගම් එක. මේකේ මේ බ්‍රෑන්ඩ් එක මැජික්. මැජික් නැතුව ඔයගොල්ලෝ යකඩාලා ඕන ටියුබ් දෙක එකට කලවම් කරන ගම්මයක් දෙන්න කිව්වහම හાર્ඩ්වෙයාර් වල තියෙන අනිවාර්යෙන් මෙන්න මේ ගම් ටියුබ් දෙක. මෙන්න මේ ටියුබ් දෙකේ දෙකේම එකම ප්‍රමාණයට දාලා වෙලා මික්ස් කරලා තමයි ගාන්න තියෙන්නේ. වීඩියෝ එකේදී පෙන්වන්න. හිල් වෙලා තියෙන ටැංකියේ හිල් වෙලා තියෙන දැන් සුද්ධ කරලා දාගන්න විදිහත් කියලා දෙන්න. අපි යන් වීඩියෝ එකේ. වීඩියෝ එකේ තමයි ඉන්නේ. අපි තව ටික වීඩියෝ ලං කරලා බලමු. මේ තියෙන්නේ මෙතනින් තමයි දැන් මේ පෙට්‍රල් යන්නේ. මෙතන අපි ඉස්සෙල්ලා පියත් පටි කැලෙන් සුද්ධ කරගන්නවා. ඔයාලා සුද්ධ කරගද්දී තහඩුවට මතු වෙන්න සුද්ධ කරගන්න නැත්නම් ගම් එක අල්ලන්නේ නැහැ. මෙතනින් යන්නේ කියලා හිතනවා. බලමු අපි සුද්ධ කරගන්න. ඊයත් පාටින් අර තීන්ත ටික තූර ගන්න ඕන. දැන් වලනේ පේනවා සුද්ධ කරා යාවට තැන් දෙකක් තියෙනවා මලවල කාලා වගේ. ඔයගොල්ලෝ මේ ටැංකිය අහකටම ගන්න ඕනේ. ටැංකිය අහකටම ගන්න නැතුව මෙහෙම බයිසිකලේ තියෙද්දි වුණත් ඇල කරලා වුණත් ගම් දාන්න පුළුවන්. මම මේ ඔයගොල්ලන්ට වීඩියෝ එකේ ලස්සන්ට පෙන්වන්න ඕන හින්දා තමයි ටැංකිය ගලවලා අතර ගත්තේ. දැන් අපි අර සුද්ධ කරන් ගිය තැනට මෙහා පැත්තිනුත් හිලක් තියෙනවා. ඔයගොල්ලෝ මේ වටේම අතුල්ලන්න ගන්න එපා. කියත් පටි කැල්ලක් අරගෙන ඒතකොට වටේම යන්න ගනි දිරලා තියෙන ටැංකිය තිබ්බොදී අවශ්‍ය තැන යන තැන විතර අතුල්ලන්න. කියත් පටි මෙහෙම ඒ කියන්නේ අර තීන්ත කෝඩ් එකයි ලකර් කෝඩ් එකයි යනකම් සුද්ධ කරගන්න ඕන. දැන් මම මේ සුද්ධ කරගත්තානේ. මේ සුද්ධ කරාතර මේ ඇල කරද්දි පෙට්‍රල් ටික මෙතෙන්ට එන්න ඕන. ඔය එද්දි ඔය පේන ඔයගොල්ලන්ට යනවා මේ. එතකොට යන තැන අපි හරියටම බලා ගන්න ඕනි වැරදිව. නැත්තම් අපි වෙන තැනකට ගම් දාලා වැඩක් වෙන්නේ නැහැ. දැන් තෙල් යන්නේ මම දැන් දැක්ක යන තැන වලනේ කැමරාවෙන් පේන්නේ නැතුයි. මෙන්න මෙතනින් යනවා. මේ දි ෂූටි ටච් එක එතනිනුයි. මෙන්න මේ හරිනුත් ගියා. ආ මෙතනිනුයි. මේ යන තැන් දෙක හොඳට සුද්ධ කරගන්නවා. මේ විදිහට තීන්ත එක උඩින් ජීවිතයට දාන්න එපා ගම් වැඩක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ගම් එකේ සල්ලිත් අපරාදේ කිසිම දෙයක් පලක් නැති වෙනවා. ඒ නිසා හොඳට මේ වගේ සුද්ධ කරලා තෙතමනේ අයින් කරන්න. අයින් කරලා ටැංකිය මේ විදිහට පෙට්‍රල් ටික යහ පැත්තට ඇලවෙන්න තියාගන්න. තියානියරලා ගම් එක ඔයගොල්ලන්ට හම්බෙන බොක්ස් එකේ ගම් එකෙන්ම දැම්මයි. බොක්ස් එකේම දියගෙරුව හැකි. නැත්තම් හිස් ප්ලාස්ටික් බෝතලයක් හරි මොකක් හරි එහෙම දෙයකුත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. කළු පාටයි සුදු පාටයි මේ ගම් ටියුබ් දෙකේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට කළු පාට ගම් දැම්ම එක තැනකට සුදු පාටක් දැම්ම ඒ ප්‍රමාණයටම දෙකේම එකම ප්‍රමාණය තියෙන්න ඕන මික්ස් එක. නැත්තම් එකක් වැඩියෙන් එකක් අඩුවෙන් දැම්මහම මේක ඇලෙන්න යන්නේ විනාඩි 5යි. දෙකම මෙහෙම එකට දාලා හොඳට මික්ස් කරන්න තියෙන්නේ. මික්ස් කරනවා කියලා විනාඩි ගානක් මික්ස් කරන්න එපා. තප්පර 30ක් විතර මික්ස් කරලා ඉල්ල ටක් ගාලා අවශ්‍ය තැනට ගා ගන්න ඕන. ඔය විදිහට මික්ස් කරගෙන හොඳට කලවම් ගන්න අපේ කට්ටිය දන්න කොහොම ලංකාවේ ගොල්ලෝ ටික මේ විදිහට මම හොඳට කලවම් කරගෙන මෙහෙම ඊට පස්සේ කියත් පටියෙන්ම අරගෙන මේ තියෙන්නේ පළුදු වෙච්ච තැන් දෙපොළට ගොඩාක් ඝන කමට ගාන්න එපා. තුනියට ගා ගන්න. තුනියට ගාන තරමට පැවැත්ම අඩුයි. මේක ගම්මේ ගොඩක් ගෑවා කියලා ලීක් වෙන එක හරියන්නේ නැහැ. මේක තුනියට ගාන තරමට තමයි මේක ටැංකියට අල්ලගන්නේ. ඔන්න තේරෙන්නේ ඇති මේ විදිහට හිල් දෙකට මිස් කරලා වෙලා ගන්න තියෙන්නේ. මොකද මේ ගම් එකේ මැජික් ගම් එකේ වටිනාකමක් තියෙන්නේ. දැන් ගොඩක් ටැංකි කළු පාටනේ තියෙන්නේ.
ගම් එකත් කළු පාටයි. ගොඩත් දුරට මේ ගම් මේ ගාපු හම ඔයගොල්ලොන්ට මේක මේ ටැන්කේ ප්ලේන්ට එක් ගෑවගීම. ගොඩක් ගම් තියෙන සුදු පාට ගම් දුඹුරු පාට ගම් එහෙම ගමුත් තියෙන. ඔයගොල්ලො මැජික් ගම් මේ ගණ්ඩ එතකොට පාට ප්‍රශ්නයක් වෙන්නේ. එතකොට ඔයගොල්ලො දැන් මේ එක කෝඩ්ඩයක් ගෑවනි. ඔයගොලොන්ට සැකයක් වගේ තියෙනවනම් ගම් එක ඉතුරුයි වගේ නම් ඔයගොලොන්ට පුළුවන් මේක මෙහෙම ගාලේ වෙලා විනාඩි දෙකක් තුනක් තියලා ඉවරලා නැවත පාරක් තව කෝඩ්ඩයක් ගා ගන්න. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වැඩිපුර ගෑවා කියලා. අර ඉස්සෙල්ලා ගාන කෝඩ් එක තුනියට එක පාරක් ගා ගන්න ඕන. ඒක තමයි මේකෙන් වෙන්නේ. ඉතින් ඔබ තමයි කියලා දෙන්න ඕන උනේ. ගොඩක් කට්ටිය මේ ටැංකිය හෙල්ලුනාම පාස්සන්න අර යනවා. පාස්සන්න ඉතින් ඔයගොල්ලන්ට වෙලාව තියෙනවා නම් සල්ලි තියෙනවා නම් ඔය ටැංකිය පාස්සන්නත් අද කාලේ හැටියට ලොකු මුදලක් යනවා. මේ වගේ දේවල් වෙන්නේ හදිස්සි අවස්ථාවදී. මේ අපි හිතාමතා මේ කරන්න ඕනමයි කියලා හිතාගෙන ඉන්න වෙලාව නෙමෙයි එක පාට යන්න ගන්න. ගොඩක් කට්ටිය සබන් කෑලි ගහනවා එක එක ඒවා ගහනවා. ඒවා ගෑවට වැඩක් නැහැ. මේ වගේ දෙයක් අරන් ගන්න මේක ඕන හාඩ්වෙයාර් එකේ ගන්න තියෙනවා. නැත්නම් ඒගොල්ලන්ට ආයෙ පුළුවන් කවුරු හරි ප්ලේන් බාස් කෙනෙක් ළඟ ඉන්නවා නම් කැටලොයි ටිකක් අරගෙන ගන්න. කැටලොයි එක සාර්ථකයි. මාස 5ක් විතර අල්ලලා හිටිනවා. මේ ගම් එක මාස 8ක් 9ක් අනිවාර්යෙන් දුවන්න පුළුවන් ඒ වගේ කාලයක්. දැන් මේක තව ටික වෙලාවකින් මේක වේලනවා. විනාඩි 5යි මේ පෙට්ටියේ බොක්ස් එකේ ගහලා තියෙනවා. විනාඩි 5න් මේක වේලනවා කියලා. ඔයාලට පුළුවන් මේක විනාඩි 5න් අනිත් පැත්ත හරවලා බයිසිකල් ඩ්‍රයිව් කරන් දුවන්න. ඉතින් ඕක තමයි කියලා දෙන්න ඕන උනේ. මේක හැමෝටම බලන්න ෂෙයා කරන්න ගොඩක් වටින වීඩියෝ එකක්. ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක දාලා තියාගන්න. අපි ආයේ මේ වගේ වීඩියෝ එකකින් නැවත ඔයගොල්ලෝ ගාවට නැවත හොඳ දවසක. හරි කොහොම හරි ඔයගොල්ලෝ ගාවට එමු.